මීට අවුරුදු 30කට ඉස්සෙල්ලා 1989 පෙබරවාරි මාසේ ප්‍රථම වතාවට මමත් අපේ ජී සිරිසේන මැතිමත් පාර්ලිමේන්තුවට ගිහිල්ලා අවුරුදු 30ක් සම්පූර්ණ වෙන වෙලාවේ යලි ආපසු හැරි බැලීම කරන්නට මෙවැනි අවස්ථාවක් මාතර ජනතාවට ලබා දීම ගැන මම සංවිධායකවරුන්ට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ කාලය තුළ මාතර නගරයට මාතර දිස්ත්‍රික්කයට අතිවිශාල සංවර්ධනයක් ඒ දේශපාලන සම්බන්ධකම් උඩ කරන්නට පුළුවන් වුණා විතරක් නෙමෙයි. අද මේ වසර 30ක කාලයටත් වඩා වැඩි සංවර්ධන සැලැස්මක් ඇතුව අපි ඉදිරියට යන මුහුදකයි මේ හමුවෙන්නේ. ඒ නිසා ඒ පසුගිය වසර 30ේදී ලබාගත් අත්දැකීම් මේ රටේ ජනතාව මේ මාතර දිස්ත්‍රික්කයේ මාතර ජනතාව මත ලබා දීපු ශක්තිය ඉදිරියේදී අපි බොහෝ දෙනාගේ සිහින සැබෑ කරවන්නටත් මට විශාල රුකුලක් ශක්තියක් වෙනවා කියලා ඉන්නවා. මොකද මේ බොහොම අමාරුවෙන් ලබාගත් ආණ්ඩුව අපි කාටවත් ලේසියෙන් පහසුවෙන් පෙරලන්න ඉඩ දෙන්නේ නැහැ. විශේෂයෙන්ම දින 52ේදී අපි පෙන්නුවා කොයිතරම් බලවත් අය කුමන්ත්‍රණකාරී ලෙස අපේ බලය දැහැගන්න හැදුවත් ඒ කුමන්ත්‍රයට විරුද්ධව ඍජුව කටයුතු කරපු කෙනෙක් හැටියට මම යලි වතාවක් කියනවා. කිසිම කුමන්ත්‍රණයකින් මේ ආණ්ඩුව පෙරලන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, මේ අවුරුද්දේ පවත්වන ජනාධිපතිවරණයෙන් පස්සේ මහා මැතිවරණයෙන් පස්සේ අපි අවුරුදු 24කට පස්සේ එක්සත් ජාතික පක්ෂයේම ජනාධිපතිවරේ පත් කරගන්න ඒ කටයුත්ත කාටවත් නවත්වන්න බෑ. ඔය කියපු 12 වෙනිදා මම ලංකාවේ හිටියෙත් නැහැ. අනිත් පැත්තෙන් අද කොහෙ ගියා? හන්දියක් හන්දියක් ගානේ හිල්ටන් හෝටලේට යන්න ඕනේ නැහැ. ගමේ හන්දියක්කට ගියත් කඩේකට ගියත් බොහෝ දෙනා කතා වෙන්නේ ඊළඟ ජනාධිපතිවරණේ. අත වශයෙන් මේ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිනවල තවත් අවුරුදු ගණනාව පාලනය කරන්න පුළුවන් කෙනා කවුදයි කියන දේ සම්බන්ධයෙන් මේ වෙලාවේ කතිකාවක් කියන ඒක ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක්. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ලංකාවේ එකම පක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂය අපිත් ප්‍රජාතන්ත්‍රවාදය අනුව අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය අනුව අපේ කෘටියාධිකාරී මණ්ඩලයේ මතය අනුව ඒ විතරක් නෙමෙයි අපේ ශාඛා සමිතිවල සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මතය අනුව අපි අනිවාර්යයෙන්ම ඊළඟ ජනාධිපති අපේක්ෂකයා පත් කරගෙන මම හිතන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගෙන් පස්සේ ලංකාවේ ජනතාව බලන්නට යන විශාලතම ජයග්‍රහණය අපි මේ වසර අන්තිමේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට ලබා දෙනවා.